ඇයි? අපි ආයේ මේ පෞල් සංවිධානයේ. අපේ පෞල් වල ඔක්කොම සංවිධානයේ වෙලයි තින්නේ නෝන. එහෙම එකක් නෙමෙයි. මේ පෞල් වල තියෙන බර අඩු කරන්නේ. එන්න. වාඩි වෙන්න. මේ බර අඩු කරන්නේ කියලා බලන්න. නෑ 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 නෑ. තමන්ගේ ආදායමට වඩා පෞල වැඩි නම් ඒකෙන් ආරක්ෂා වෙන වැඩි පිළිවෙලක්. ආ! බොයිම අඩු කරන්නේ. අන්න හරි. දරුවෝ ඉන්නේ එකත් මේ වාසනාවක් නේද නෝන. ඒක නෙමෙයි අපි කියන්නේ. මොකක් කිව්ව? දරුවෝ බිහි කළ වැඩක් නැහෙනි. දරුවෝ හදන්න ආදායමක් නැත්නම් අපේ දරුවෝ ගැන නෝන්ලට ওই තරම් කැක්කුමක් තියෙනවනම් ආධාරයක් කරන එකනේ තියෙන්නේ. ඔහෙලට අපි කියන එක තේරෙන්නේ නැහැ. මොකද අපටනේ තේරෙන්නේ. දරුවෝ අත දෙනෙක් වදාපු අම්ම කෙනෙක් මම නේද? මන් නොදන්නව අය. Too much no? Yes ma'am. Yes. කේන්ද්‍රයට තව දෙන්නෙකුට පුළුවන්ලු. එතකොට කේන්ද්‍රෙත් බරු කරන්නද හදන්නේ? අයියෝ. දරුවෝ හදන්න නිදහස නැති වෙන්නේ යන්නේ. එච්චරයි දුප්පත් අපට තියෙන විනෝදේ. අපි මේක කරන්නේ රටේ යහපතට. රටේ යහපත. කටින් ඇති වැඩේ මොකද්ද දරුවෝ නැත්තම්? මාත් වෙලට රට ගැන කැක්කුමක් නැහැ. නිකන් මේ බොරු කරන්න එපා. එහෙම කියන්න එපා. අපිටත් රට ගැන කැක්කුමක් තියෙනවා. මොකක් කිව්වා? නෑ මේ කැක්කුමක් තියෙනවායි කිව්වා. නොවැත්නම් විශාල කැක්කුමක් තියෙන බව පේනවා. දෙදපිනා මට ඔන්නේ ටේකක් දාපන්. මේක ජාතික සේවයක්. මහත්තිල ජනගහනය අඩු කරන්ඩ බොයිම නතර කරන්ඩ යන. ලක්ෂ ගණන් මේ රටට හොරෙන් රිංග ගන්නවා ඒව නතර කරන්ඩ කවුරුත් නෑ. කෝටි ගණන් සල්ලි මේ රටෙන් පන්නනවා ඒව නතර කරන්නත් කවුරුත් නෑ. අපිට හම්බෙන දරුවෝ නතර කරන එක තමයි විශාලම සේවය නේද? අපි මේ ගමේ ලොකු ගෙවල් වලට ගියා. මේ වගේ කවුරක් කතා කරේ නැහැ. ලොකු ගෙවල් වල ඉන්න ඇයට දරුවෝ කරදරයක් වුණාට දුප්පත් අපිට ඒ කරදරයක් නෙමෙයි. මාත්‍ය සිංහලෙද්ද? ඔව්. ලෝකෙ හැමතැනම මේ වගේ සිංහලයෝ ඉන්නවද? නැහැ. සිංහල කතා කරන එකම රටත් ලංකාව නේද? ඔව්. ඉතින් මල හත්තිලව්වේ ඉන්නේ උන් ටිකක් නැති කරන එක හෙන ගහන අපරාධයක් නේද? අපි ආවේ ආර්ථික ප්‍රශ්නයක් විසඳන්න. ආර්ථික ප්‍රශ්නෙට වඩා ලොකු නෝන ජාතික ප්‍රශ්නේ.